පසුකේ කාලයේ බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා කියා ඒ සමග පාලන මිලක් හඳුන්වා දීමටත් බිත්තර පිට රටින් ආනයනය කිරීමටත් කටයුතු කෙරුණා. එහෙත් දින කිහිපයක සිට බිත්තරයක මිල රුපියල් 25-35 අතර මිලකට අඩු වී තිබෙනවා. මෙලෙස බිත්තර මිල සැලකිය යුතු ලෙස අඩු වීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දී තිබව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරනවා. ඒ අනුව බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි හා හෝටල් හිමිකරුවන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබෙනවා. මේ දිනවල වෙරඳපොලේ බිත්තර මිල සීග්‍රයෙන් පහළ ගිහිල්ලා තියෙන බවට අපගේ පාරිභෝගික අධිකාරිය නිලධාරීන් අප වෙත වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමටත් ඒ වගේම ඒ බිත්තර මිලේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීම සඳහා අපි මාධ්‍ය නිවේදනයක් අපි නිකුත් කරා. ඒ වගේම අපි ඒ බිත්තර ආශ්‍රිත නිෂ්පාදනය සිදු කරන සියලුම ආපන ශාලා හිමියන්ගේ සංගමය, බේකරි හිමියන්ගේ සංගමය, ඒ වගේම පාරිභෝගික ජනතාව කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ බිත්තර මිල පහළ බැසීමේ වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන්න. ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා පාරිභෝගික අධිකාරී වැටලීම් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කිරීමටත් මිල ප්‍රදර්ශනය කිරීමටත් එසේ මිල ප්‍රදර්ශනය නොකර අලෙවිකරණ වෙළඳුන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමටත් අද දින පාරිභෝගික අධිකාරිය විසින් අදාළ දිස්ත්‍රික්කවල ඉන්න වැටලීම් කරන නිලධාරීන් වෙත දැනුම් දීම සිදු කරනු ලැබුවා. අපි පාරිභෝගික අධිකාරී විදියට සියලුම පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මිල අඩුවීමේ වාසිය ඔබතුමන්ලා සියලු දෙනාම ලබා ගත යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරගෙන පාරිභෝගික ජනතාවගේ මිල දිග ගැනීම කරනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. බිත්තරයකින් නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල නියමාකාරයෙන් ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් වෙත නීතිමගින් කටයුතු ගන්න පාරිභෝගික අධිකාරියට බලයක් තියෙනවා. බිත්තරවල මිල ගණන් සම්බන්ධයෙන් නගර කීපයක අප විමසීමක් කළා. එහිදී පාරිභෝගිකින් පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. බිත්තර අඩුයි හොඳයි. එහෙම වැඩි නැහැ 32ක් තියෙනවා. අඩු කොහෙද සතුටුයි. තවත් අඩු වුණොත් හොඳයි 20 ගන්න තිබුණා. ඒ බිත්තර එහෙම අඩුයි නේද? අඩුයි මගේ අඩුයි. නේ දැන් කියන විතර 28යි රුපියල් 28යි. බිත්තර මිල අඩු කරපු එක හොඳයි. දැන් නම් බිත්තර 10-15ක් උනත් ගන්න නැහැ කි. දැන් 10කින් අඩුයිනේ. හැමදේම මේ විදියට අඩු වෙනවා නම් හොඳයි. බිත්තර මිල අඩුවීම පාරිභෝගිකයන්ට විශාල සහනයක්. මේ බිත්තර වලින් සකස් කරන කෙටි ආහාර, මගින බීකරි කෑම, ඒවයිත් මේ මිල යම් තාක් දුරකට අඩු වෙනවා නම් පාරිභෝගිකයන්ට විශාල සහනයක් විදියට මට කියක් දකින්න පුළුවන් මේ කාරණේ. දැන් අලවිය වැඩි. බිත්තර මිල අඩු වෙලා තමයි තියෙන්නේ. ඔව් අපි දැන් බිත්තර දවසකට යනවා බිත්තර 3000-4000ක් අතර. ඉතර ගොඩක් අඩු ප්‍රොඩක්ෂන් වැඩි. මේ දවස්වල 33යි 28යි විකුණන්නේ. පසුකලේ 50යි 60යි එහෙම කියන්නේ. දැන් ගොඩක් අඩු. කලින් රුපියල් 50ට 60ට තිබ්බේ දැන් නම් 28ට 30ට වැලා තියෙනවා. ඉතින් සන්තෝසයි. තව අඩු වෙන්න ඕනේ ඉතින් තව. ඇත්තටම බිත්තර දැන් මේ වෙලාවේ ගණන් අඩු වෙලා තියෙන්නේ. රුපියල් 60ත් 70ත් අතර බිත්තර ගණන් ගියා. ඇත්තටම රටේ තිබිලා තියෙන්නේ මාෆියාවක්. රටේ දුප්පත් ජනතාවට බිත්තරයක් අඬ බැරි තත්ත්වයක් උදා වෙලා තිබ්බේ රටේ. බිත්තරයක් රුපියල් 70ක් දීලා කොහොමද ගෙදර ඉන්න 10 දෙනෙකුට බිත්තර 10ක් ගන්නේ කොහොමද දවසට? බිත්තර මිල හොඳට අඩු වෙලා තියෙන දෙන් පහක් ගන්න මිනිස්සු දෙන් 10ක් ගන්නවා. 43ට 40ට ගියා. 30ට 32ට 35ට 30ට ගිහින් රුපියල් තාටියක් අඩු වෙන්න ඕනේ. හොඳ සතුටුයි. බිත්තර දෙකක් තිබ්බේ 40ට 50ට විතර වගේ. දැන් අඩු වෙලා තියෙනවා 32 100ට වගේ තියෙනවා. ඇත්තටම පොඩි එකෙකුට උනත් කන්න දෙන්න පුළුවන් අපිට එනේ. මේ දවස්වල අඩු කරපු එක ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ දේවල් අඩු වෙනකොට ඉතින් අපි වාගේ මනුස්සයන් නැගිටින්න ශක්තියක් තියෙනවා ඉතින්. ඒක ගැන ගොඩක්ම සන්තෝෂයි ඉතින්. එහෙම මිල අඩු කරන එක ගැන. බිත්තර විතරක් නෙමෙයි මේ බිත්තර වලින් හදන කෑම ජාතියෙමත් මේ හෝටල් වල තාම අඩු වීමක් වෙලා නැහැ. ඉතින් ඒකත් අඩු කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක මේ සාධාරණයක් වෙන්න ඕන මහජනතාවට.